අයිබෝවන් අදත් සාදරෙන් පිළිගන්නවා MNS Studios අපේ YouTube channel එකට. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති අපේ YouTube channel එකෙන් Super Brainy දැනුම stories, Photoshop tutorials වගේ ගොඩක් video series ගෙනවා. ඉතින් අපි අද ඉඳන් ඕගොල්ලන්ට අලුත් video series එකක් ගෙනවා. ඉතින් මේ අලුත් video series එකේ නම තමයි Fantasy. ඉතින් මේ video series එකෙන් අපි චිත්‍රපට පොත් टीवी सीरियस वागे गोडाक देवल गेन कथा करना एतेक मी वीडियो सीरियस के ओगलंट इलंगड़ों ने वीडियो गेनन पल्लहें कमें करांगे नामतक करन नेपा एनाम यां अपे वीडियो एकट ओ इतिन अदमी मी वीडियो गेन कथा करने अन्ने मावल कैरेक्टर का कना वास्प गेन वास्प ओगल दन्नवती मावल विश्वे वास्प ला देन्ने किन्ना जनेट वैंडाइन सा होप वैंडाइन ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ ජැනට් වෑන් ඩයින් ගැන මාවල් කැරක්ටර් එක ගැන. ඉතින් මේ ජැනට් වෑන් ඩයින් කියන්නේ මාවල් කොමික්ස් විසින් ප්‍රකාශයට පත් කරලා චරිතයක්. ඉතින් මේ චරිතය නිර්මාණය කරේ ස්ටැන්ලි, එර්නි හාට් සහ ජැක් කර්බි යන තුන්දෙනා. ඉතින් මේ කැරක්ටර් එක අපිට මුලින්ම හම්බෙන්නේ 1963 ජූනි වල නිකුත් වෙච්ච ටේල්ස් ටු ඇස්ටොනිෂ් යන කොමික් එකේ. ඒ වගේම මේ වාස්ප තමයි ඇවෙන්ජර්ස්හි නායිකාව. ඒ වගේම මෙයා ඇවෙන්ජර්ස් කණ්ඩායමේ ආරම්භක සාමාජිකවද්ද වෙනවා. ඉතින් අපි දැන් මෙයාගේ ඔරිජින් එක කතා කරමු. ඉතින් මේ ජැනට් වෑන්ඩයින් උපත ලැබුවේ නිව් ජර්සි ක්‍රෙක්සිල් වල. එයාගේ තාත් ධනවත් විද්‍යාඥයෙක් වන වර්නන් වෑන්ඩයි. ඉතින් මේ කොමික් වල කියන විදිහට ජැනට්ගේ ළමා කාලය තුළ ඇති වූ රියනතුරකින් ඇගේ මව මිය ගියාය. ඇයගේ පියාගේ අත්හදා බැලීමකදී ඇගේ පියා කොස්මෝසියන් නම් පිටසක්වල ජීවියෙකු විසින් මරා දමන විට ජැනට් ආධාර සඳහා ඔහුගේ සහායක වෛද්‍ය හැන්ක් පිම් වෙත හැරි ඇයට උදව් කරන ලෙස කීවේ. ඇගේ පියාගේ මරණයට පිළිගැනීම සඳහා ඇය ජෛව රසායනික ක්‍රියාවලියකට භාජනය වන අතර එමගින් අඩි 4ක් උසට හැකිලන විට පියාපත් වැඩිමේ හැකියාවක් ලබා දෙන අතර එහි ප්‍රමාණය වෙනස් කිරීම සඳහා පිම් අංශු සැපයීමක් භාවිත කරනවා. ඇය සහ හැන්ක් පිම් එහෙමත් නැත්නම් ඇඩ්මන් එක්ක පිටසක්වලයා පරාජය කර ඇගේ පියාගෙන් පිළිගන්නවා. ලෝකී සමග ඇති වූ මූලික ගැටුමෙන් පසු සුපිරි වීරයෝ කණ්ඩායමක් පිහිටුවීමට යෝජනා කරත් මේ ජැනට් සහ හැන්ක් ජැනට් කණ්ඩායම සදා නම් යෝජනා කර එහි ආරම්භක සමාජිකයෙකු බවට පත් වුණා. කිසි විටකත් විශ්වාසයක් හෝ නිර්භීතකමක් නැති සහ ස්වභාවයෙන් පිටතට යන පෞරුෂයක් නැති ජැනට් සෑම විටම කණ්ඩායමේ බලරහිත සමාජිකයා වූද නොස් දෙවියන් සහ පිටසක්වල ජීවීන් ඇතුළු දුෂ්ටයන් සමග ඉතා විශාල සටනක යෙදුණා. ඉතින් මේ ජැනට් වෑන් ඩයින් ගැන කතා කරද්දී ජැනට් කියන්නේ විවාහක කාන්තාවක්. ඇයි විවාහ වුණේ හැන්ක් පිම්? එහෙමත් නැත්නම් අපි හොඳටම දන්න ඇඩ්මෑන් එක. ඉතින් මේ ජැනට්ගේ දුව තමයි හෝප් වෑන් ඩයින් කියන්නේ. ඒත් එක්කම අපි දැන් මෙයාගේ පවර්ස් සහ විශේෂ හැකියාවන් ගැන කතා කරමු. ප්‍රමාණයෙන් අඩු වූ විට ජැනට්ට මායිම් රහිත කල්පවත්මක් ඇති අතර සාමාන්‍ය උස ප්‍රමාණයේ මිනිසුන්ට බව හානි කිරීමට හෝ මරණයට පත් කළ හැකි වෙනත් උසහ උස වැටීම් වලින් දිවි ගලවා ගැනීමට ප්‍රමාණවත් වේ. ඒ වගේම එයාගේ නළලේ තියෙන ඇන්ටනා වලින් ක්‍රොමීන් සමග දුරස්ථ සංවේදනය කිරීමට හා පාලනය කිරීමට ඉඩ සලසන අතර එයාගේ උස සමග ජ්‍යාමිතික වශයෙන් ඇගේ විද දරා ගැනීමේ ශක්තිය හා වැඩි වෙනවා. එක් එක් අතිමානුෂික මට්ටමින් වාස්ට ඇගේ ශරීරයේ ස්වාභාවික ජෛව විද්‍යුත් ශක්තිය වැඩි කර ගැනීමට හැකිවන අතර පසුව එය ඇගේ අත්තරින් මුදාහැර බලවත් විදුලි පිපිරීම් වලට ඇගේ කඩුපහර පිපිරීමට සඳහන්නවා. ඉතින් එයාගේ සතුරන් ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන් එග් හෙඩ් හඳුන්වන්න පුළුවන්. ඉතින් තවදුරටත් මේ ජැනට්ගේ දක්ෂතා ගැන කතා කරොත් ජැනට් ඉතා දක්ෂ විලාසිතා නිර්මාණ ශිල්පිනියක්. ඒ වගේම මෙයා Avengers, Uncanny Avengers, Lady Liberators, West Coast Avengers, Mighty Avengers, Defenders වගේ ටීම්ස් වලත් වැඩ කරලා තියෙනවා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් අවසානයි. වාස්ප් ගැන ඔයගොල්ලෝ මීට වැඩිය දේවල් දන්නා නම් පල්ලෙහෙන් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එකේ Telegram channel එකට join වෙලා ඒක subscribe කරන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඕගොල්ලන්ගේ අදහස පළයෙන් comment කරන්න. ඒ වගේම යාළුවන්ට පේන share කරන්නත් අමතක කරන්න එපා. එසේනම් තවත් මේ වගේ රසවත් වීඩියෝකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමි. අදට අපි සමු ගන්නවා. සුබ දවසක්.